අපි YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි පිෂ්මන් තමයි හදන්නේ. බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඊස්ට් හැඳි දෙකක් මද උණුසුම් වතුර ටිකකට දාලා හොඳින් දිය කරලා විනාඩි 5ක් විතර අපි තියලා දියන්න ඕන ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න. පිෂ්මන් හදන්න එහෙම නැත්නම් අලු බනිස් හදන්න අවශ්‍ය ප්‍රමාණයන් අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. හරි දැන් අපි මේක වහලා විනාඩි 5ක් තියන්න ඉන්නවා ඇක්ටිව් වෙන්නේ. අතරතුර පාපිටි ග්‍රෑම් 200ක් අපි හලලා ගන්න ඕන. ඒකට සීනිහඳි දෙකක් එකතු කරන්න ඕන. ඊට අමතරව ලුණු සල්පයක් එකතු කරන්න ඕන. පොල් තෙල් හැඳි දෙකක් එකතු කරන්න ඕන. ඊට කලින් අපේ ඊස්ට් මිශ්‍රණය එකතු කරගන්න ඕන. දැන් ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන්නේ. හරි දැන් පුළුවන් අපිට පොල් තෙල් හැඳි දෙකකුත් එකතු කරගන්න. දැන් අපි මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර ටික ටික එකතු කරලා අතේ ඇලෙන්නේ නැති ගානට මේක හොඳින් අනා ගන්න ඕන. දැන් අතේ ඇලෙන්නේ නැති ගානට අපේ පිටි ටික අනාගෙන තියෙන්නේ. මේක අපි විනාඩි 10ක් විතර නීට් කරා. නීට් කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. දැන් මේකට පොල් තෙල් හැඳි දෙකක් විතර දාලා බෝල් එක වටේට ඒක ආලේප කරගෙන මේක පොලිතින් එකකින් වහලා පැයක් විතර පිපෙන්න තියන්න ඕන. ඒ අතරතුර අපිට පුළුවන් පිෂ්මන් වලට අවශ්‍ය පිරවුම හදාගන්න. මුලින්ම තාච්චියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වෙනකොට අපි ඒකට සුදු ලුණු කරපිංචා එකතු කරගන්නවා. සුදු ලුණු කරපිංචා බැදෙනකොටම අපි ලුණු අමු මිරිස් එකතු කරගන්න ඕනේ. මෙම සිහින්ව කපලා ගන්න ඕන. අපේ පිරවුම හදන්න කලින් අපි මාළු අල තම්බල තියා ගන්න ඕන. මාළු වල කටු ඉවත් කර ගන්න ඕන. දැන් අපි තම්බාගත්ත අල සහ මාළු එකතු කරනවා. ඔයාලට මතක ඇති අපි එළවලු රොටි හදපු වීඩියෝ එකේ හදපු පිරවුමට සමානව තමයි මේක හදන්නේ. ලුණු සල්පයක්, ගම්මිරිස්, කැලිමිරිස් සහ කහ සල්පේකුත් මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි මේක හොඳින් හැඳිගාමි මිශ්‍ර කරගන්න ඕන. හරි දැන් අපේ පිරවුම හදලා ඉවරයි. දැන් අපි පිෂ්මන් එක ලිපේ තියෙන භාජනය අරගෙන ඒක තෙල් ටිකක් ගාලා ලෑස්ති කරගන්නවා. ඊළඟට අපි පෑකට පස්සේ ගත්තම හොඳට පිපිලා දෙනවා අපේ පාම්පිටි මිශ්‍රණය පිෂ්මන් වල. දැන් ඒක නැවත අපි මේ විදියට එකතු කරගෙන අපේ කොටස් වලට වෙන් කරගන්න ඕනේ. පාම්පිටි ග්‍රෑම් 200න් අපි පිෂ්මන් 6ක් කොටස් තමයි වෙන් කරගන්නේ. ඔයාලට මතක ඇති අපේ බනිස් වීඩියෝ එකේ කරපු විදියටම තමයි. ඒ අතරතුර ඔයාලට මතක් කරනවා අපේ අලුත් වීඩියෝ බලා ගන්න අපේ YouTube channel එක subscribe කරන්න කියලා. දැන් අපි මේකට අපේ පිරුම එකතු කරගන්න මේ විදියට හොඳින් තුනී කරගන්න ඕනේ.
එක ගොඩක් තුනී වෙන්න ඕන නෑ. දැන් අපේ පිරවුමෙන් හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා. ඊට පස්සේ හොඳින් මේක සීල් කර ගන්න ඕන. හරි මේ විදිහට අපි හදාගත්ත තුනක් තමයි පිෂ්වන් තුනක් තමයි අපි මුලින්ම ලිපේ තියන්නේ. මොකද හයම එක සැරේ තියන්න බැරි නිසා. මොකද විපෙනකොට මේක තව ටිකක් ලොකු වෙනවා. මේක පොල් තෙල් ටිකක් ගාලා තවත් විනාඩි 15ක් පිපෙන්න තියලා තමයි අපි ලිපේ තියන්න ඕනේ. බලමු දැන් විනාඩි 15කට පස්සේ කොහොමද කියලා. අපේ මාළු බනිස් ලොකු වෙලා තියෙනවා දැන් පිපිලා. නැවත අපි පොල් තෙල් ටිකක් ආලේප කරලා මේක ලිපේ තියනවා. ලිපේ තියන්න කලින් අපි ලිප දැල්වලා අපි භාවිතයට නොගන්නා භාජනයක් ලිපේ තියා ගන්න ඕනේ. එක විනාඩි 5ක් විතර ප්‍රී හීට් කර ගන්න ඕනේ. මේ විදිහට අපි භාවිත කරන්න තිය භාජනයක් කරන් විනාඩි 5ක් ප්‍රී හීට් කරලා අපේ පිෂ්බන් සහිත සස්පෑන් එක තියනවා ලිපේ. තියලා හොඳින් වහලා විනාඩි 15කින් විතර අපි බලමු කොහොමද කියලා. විනාඩි 15කින් බලනකොට අපි කඩෙන් ගන්න ඒවා තරම්ම පාට බලන්න එපා. එහෙම වුණොත් යට කළු වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ලිපෙන් ඉවත් කරගන්න. මීට වඩා පාට ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ අපේ ලිප උඩින් අඟුරු සහිත භාජනයක් උඩින් තියුවාම මීට වඩා පාට ගන්න පුළුවන් ඔයාලට. බලමු අපි හදාගත්ත පිෂ්බන් කොහොමද කියලා. මේ බලන්න සොෆ්ට් එකට තියෙනවා. අතරතුර මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. සුබ දවසක්.